අයිබුවන් නිදි බෙහෙතක් ගත් විට බොහෝ අවස්ථාවල ඔබට නිදිමත දැනුණත් මේ ඖෂධ නිින්දේ සැලැස්ම අවුල් කරන්නට සුවදායක නිින්දට බාධා පමුණුවන්නට පුළුවනි. මෙය ටික දිනක් ඖෂධය ගත්තාට පසු නැතිනම් ඖෂධය නතර කළ පසු සිදුවිය හැකි. අහිතකර බලපෑම් අවමෝ තබාගෙන මේ ඖෂධ ගත යුතු ආකාරය ගැන කතා කරමු විස්තර සහිතව. අවධාරණය කළ යුතු කාරණා කිහිපයක්. නිදි බෙහෙතක් ගැනීමට පෙර නිින්ද නොයෑමට හේතුව සොයා හැකිනම් එය පාලනය කළ යුතුයි. උදාහරණයක් ගනිමු. හේතුව දීර්ඝකාලීන මත්වතුර භාවිතය විය හැකි. නමුත් එය නිින්ද නොයෑමට හේතුවක් බවවත් තමුන් අධික ලෙස මත්පැන් භාවිත කරන බවවත් ඒ තැනැත්තා බොහෝ විට පිළිගන්නේ නැහැ. එසේ නම් කළ යුත්තේ මත්පැනින් ඔහු නිදහස් කර ගැනීමයි. බොහොමයක් නිදි බෙහෙත් කෙටි කලකින්ම ඇබ්බැහිවීම ඩිපෙන්ඩන්ස් ඇති කරනවා. මානසික වශයෙනුත් කායික වශයෙනුත්. ඒ වගේම නිින්ද ලබා ගැනීමට ගත යුතු මාත්‍රාව ක්‍රමයෙන් ඉහළ යනවා. ටොලරන්ස්. ඒ නිසා නිදි බෙහෙත් භාවිත කළ යුත්තේ අත්‍යවශ්‍යම අවස්ථාවන්වලදී පමණයි. භාවිතය කෙටි කලකට පමණක් සීමා කිරීමත් වැදගත්. නිදා ගැනීමේ අපහසුව අනුව භාවිත කළ යුතු නිදි පෙටි වර්ගය වෙනස් වෙනවා. ගැටලුව නිින්දට වැටීමේ අපහසුවක් නම් ක්‍රියාකාරීත්වය පැය කිහිපයකට පමණක් සීමා වුණු ෂෝට් ඇක්ටින් නිදි පෙටි වඩා යෝග්‍යයි. නිින්ද පවත්වාගෙන යාමේ අපහසුවක් නම් වරින් වර අවදි වෙනවා නම් නැතිනම් පාන්දර උවමනාවට කලින් අවදි වෙනවා නම් ඊට වඩා පැය ගණනාවක් ක්‍රියාත්මක වන ලොง ඇක්ටින් නිදි පෙත්තක් භාවිත කරන්නට සිදුවේ. නිදි බෙහෙත් ගන්නා කාලය අතරතුර දින දෙක තුනක් නිදි බෙහෙත් නොගෙන සිටීමෙන් ඇබ්බැහිවීමත් මාත්‍රා ප්‍රමාණය වැඩි කරන්නට සිදුවීමත් අවම කරගත හැකි. දීර්ඝකාලීන නිදා ගැනීමේ අපහසුවට නිදි බෙහෙත් ඒ තරම් ප්‍රයෝජනවත් නැහැ. නිින්ද නොයාමට හේතුව කොවිඩ් සංකාව කාංසාව වැනි මානසික ආබාධයක් නැතිනම් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිතය. ඇතැම් විටක නිදා ගැනීමේ අපහසුව දීර්ඝකාලීනව නිදි බෙහෙත් භාවිතය නිසා ඒවාට ඇබ්බැහිවීමම විය හැකි. මෙවැනි අවස්ථාවලදී කළ යුත්තේ අදාළ මානසික ආබාධයට ප්‍රතිකාර කිරීමයි. මානසික ආබාධ සඳහා භාවිත කරන බොහොමයක් ඖෂධ නිදා ගැනීම පහසු කරනවා. වැඩි කාලයක් නිදි බෙහෙත් භාවිත කර ඇබ්බැහි වූ විකු හිටියඩියේ නිදි බෙහෙත් නැවතුවොත් අපහරණ රෝග ලක්ෂණ ඇති වෙනවා. නිදා ගැනීමේ අපහසුව අනිද්‍රතාව ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. නොයෙකුත් සිහින ඇතැම් විටක භයානක සිහින පෙනෙන්නටත් පුළුවනි. වයස්ගත උදවිය නිදි බෙහෙත් ගන්නා විට විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතුයි. අතුරුඵල ලෙස ඔවුන් පසුදා සිහිමඳ බවක් තෝන්තු බවක් පෙන්වන්නට පුළුවනි. දෙපා වලංගු නැතිවීමෙන් බිම ඇතුවැටි අනතුරු පවා සිදුවන්නට පුළුවනි. ඒ නිසා වැඩිහිටියන් නිදි බෙහෙත් ගැනීමේදී මෙලටොනින් වැනි පසුමත හැඟෝව අතුරු ආබාධ අවම ඖෂධයක් භාවිත කළ යුතු වෙනවා. නිදි බෙහෙත් ඔබ ගන්නා වෙනත් ඖෂධ සමග ප්‍රතික්‍රියා දක්වන්නට පුළුවනි. ඒවායේ ක්‍රියාකාරීත්වයට බාධා කරන්නට පුළුවනි. නැතිනම් ඒවායේ ක්‍රියාකාරීත්වය අවනදායක ලෙස බලගතු කරන්නට පුළුවනි. මත්වතුර සහ වෙනත් මත්ද්‍රව්‍ය නිදි බෙහෙත්වල ප්‍රබලතාව වැඩි කරන බව විශේෂයෙන්ම සිහි තබා ගත යුතුයි. මේ කාරණා නිසායි හිතුමනාපයේ නිදි පෙති නොගෙන වෛද්‍ය උපදෙස් ලබා ගැනීම නුවණට හුරු වන්නේ.
සුලභව භාවිත වන නිද්‍රාජනක ඖෂධ කාණ්ඩ කිහිපයක් පිළිබඳව තරමක් විස්තර සහිතව කතා කරමු. නිදි බෙහෙත් ලෙස පළමුවෙන්ම ආවේ බාබිටුරේට්ස්, ෆිනොබාබිටෝන්, ලුමිනල්, ඇමයිලොබාබිටෝන්, ඇමිටාල් ඖෂධ ගණනාවක්. ඔබ සමහර විට මේ නම් අහලාත් ඇති. වසර 1900 පමණ ජර්මන් ජාතික වෛද්‍යවරයෙක් තමයි මුල්ම බාබිටුරේට් වර්ගය ලෝකයට හඳුන්වා දුන්නේ. නිින්ද නොයාම, මානසික අසහනය, අපස්මාර රෝග සඳහා මේ කාණ්ඩයේ ඖෂධ 1960-1970 දශකවල සුලභව භාවිත වුණා. නමුත් මතක ශක්තිය දුර්වල වීම, සිහි මඳ ගතිය, අතපය වළංගු නැතිවීම වැනි නොයෙකුත් අනිසි අතුරුඵල නිසාත් වඩා ආරක්ෂාකාරී ඖෂධ වෙළඳපළට පැමිණීම නිසාත් මේ කාණ්ඩයේ ඖෂධ අද නිදිපෙති ලෙස භාවිත වන්නේ කලාතුරකින්. බාබිටුරේට්ස් වල තැන ගන්නට ඊළඟට ආවේ බෙන්සෝ ඩයසිපීන්ස්. 1970 දශකයේ වන විට බෙන්සෝ ඩයසිපීන්ස් ඉන් පෙර භාවිතයට ගැනුණු නිදිබෙහෙත් බොහොමයක් සම්පූර්ණයෙන්ම ඉවතට තල්ලු කර දමා අවසන්. නමුත් බෙන්සෝ ඩයසිපීන්ස් බාබිටුරේට් කාණ්ඩයේ නිදිපෙති වාගේම ඊටත් වඩා ඇබ්බැහිවීම ඇති කරනවා. මෙවැනි අඩුපාඩු කිහිපයක් තිබුණත් බෙන්සෝඩයසපීන් අදටත් නිින්ද නොයාම, මත්පැන්, මත්ද්‍රව්‍ය අපහරණ ලක්ෂණ සමනය කරන්නට, අපස්මාරය පාලනය කරන්නට විශාල වශයෙන් දායක වෙනවා. මෑතක සිට බෙන්සෝඩයසපීන් නොවන නමුත් බෙන්සෝඩයසපීන් ලෙසම ක්‍රියා කරන ඖෂධ කිහිපයක් අපට ලැබී තියෙනවා. මේවා හැඳින්වෙන්නේ ඉසඩ් ඖෂධ නමින්. ඒවායේ නමෙහි කොතැන හෝ ඉසෙඩ් අකුරක් ඇති නිසා. සමහරුන් ප්‍රතිහිස්ටමීන් ඖෂධ ඇන්ටිහිස්ටමීන්ස් ගන්නවා නිදිබෙහෙත් විදියට. ඇතැම් ප්‍රතිහිස්ටමීන් ඖෂධ නිදා ගැනීම පහසු කරනවා. හැබැයි මේ බොහොමයක් ඖෂධවල ක්‍රියාකාරීත්වය පැය ගණනාවක් පවතින නිසා පසු දිනත් ඔවුන් නිදිමතු බවක් දක්වන්නට පුළුවනි. අනෙක් ගැටලුව ප්‍රතිහිස්ටමීන් ඖෂධ දිනපතා ගන්නා විට ඒවායේ නිින්ද උපදවන ක්‍රියාකාරීත්වය අඩු වෙන්නට පටන් ගන්නවා. ඊට අමතරව උගුරකට වියලීම, මලබද්ධය, පෙනීම අපහැදිලි වීම, නිදිමත ගතිය, ඔක්කාරය, වමනය, උදරයේ අපහසුව, මූත්‍ර කිරීමේ අපහසුව, සිහි කල්පනාව වෙනස් වීම, ඇතැම් විට භ්‍රාන්තිය, හැලුසිනේෂන්ස් වැනි අතු ආබාධත් ඇතිවන්නට පුළුවනි. නිින්ද උත්තේජනය කරන ඖෂධ අතර මෙලටොනින් වඩා ආරක්ෂාකාරී ඖෂධයක් යැයි කියන්නට පුළුවනි. පෙර වැඩසටහන්වලින් ඔබට පැහැදිලි වන්නට ඇති මෙලටොනින් අපේ ශරීරයේ ස්වාභාවිකව නිපදවන හෝමෝනයක් බව. මෙලටොනින් ස්රාවය උපරිමව පවතින්නේ ආලෝකය අඳුර චක්‍රයේ අඳුරු කාල පරාසය තුළ. නිින්ද පාලනය කරන අභ්‍යන්තර දිවාරාත්‍රී චක්‍රය පවත්වාගෙන යාමට මේ හෝමෝනය ඉතාමත් වැදගත්. මෑතකදී සිට මෙලටොනින් ඖෂධයක් ලෙස භාවිත වෙනවා. විශේෂයෙන්ම නිින්ද හා ආශ්‍රිත ආබාධ සඳහා පිළියමක් වශයෙන්. මෙලටොනින් ඇබ්බැහිවීම ඇති කරන බවට මේ වනතුරු සාක්ෂි නැහැ. අපහරණ රෝග ලක්ෂණ ඇතිවන්නේ නැහැ. ඖෂධයගත් රාත්‍රියට පසුදා මත්ගතියක්, පසු මතක් ඇතිවන්නේ නැහැ. ඖෂධය ටික දිනක් ගන්නා විට ප්‍රතිඵල ලබා ගන්නට ගතයුතු මාත්‍රාව ක්‍රමයෙන් වැඩි කරන්නට වන්නේ නැහැ. සැලකිය යුතු වන්දමේ අහිතකර රෝග ලක්ෂණ ඇති කරන්නේත් නැහැ. මම මීට පෙර විස්තර කළ බොහොමයක් ඖෂධ භාවිතය මේ ගැටලු නිසා සීමා වන බව මා පෙන්වා දුන්නා. මෙලටොනින් වල තවත් වාසියක් තමයි එය වයස්ගත උදවියගේ නිින්ද ආශ්‍රිත ආබාධ සඳහා භාවිත කරන්නට හැකිවීම. වයස්ගත වන විට මෙලටොනින් ස්රාවය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ නිසාම
ඔවුන්ට සුවදායක නිින්දක් ලබා ගැනීම අපහසු වන්නට පුළුවනි. ඒ අඩුව පුරවා නිද්‍රා චක්‍රය නිවැරදි කරගන්නට මෙලටොනින් ප්‍රයෝජනවත්. ආරක්ෂාකාරීයි කියු නිසාම හිතන්න එපා ඔබට කැමති විදියට මෙලටොනින් ගත හැකි කියා. අනිකුත් ඖෂධ වාගේම මෙලටොනින් ගත යුත්තේ වෛද්‍ය නිර්දේශ මතයි. නැතිනම් බලාපොරොත්තු නොවූ ගැටලු ඇතිවන්නට පුළුවනි. ගර්භණී කාන්තාවන්, දරුවන්ට මව්කිරි දෙන කාන්තාවන් මෙලටොනින් ගන්නට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙලටොනින් ප්‍රයෝජනවත් වන විශේෂ අවස්ථා පිළිබඳව මා පෙර වැඩසටහනක පැහැදිලි කළා. දීර්ඝ ගුවන් ගමනකින් පසු ඇතිවන නිදිබර ගති, නිින්ද නොයාම, තෙහෙට්ටුව, විඩාව, ජෙට් ලැග් අවම කරගන්නට, රාත්‍රී සේවා මුර කරන්නන්ට, අන්ධ අයවුලුන්ට නිද්‍රා චක්‍රය සකස් කරගන්නට, මිට අමතරව ඔටිසම් ආබාධිත දරුවන්ගේ රාත්‍රී නිින්ද ක්‍රමවත් කර ගැනීමටත් මෙලටොනින් ප්‍රයෝජනවත් බව සොයාගෙන තිබෙනවා. පසුගිය වැටසටහන් කිහිපයෙන් නිින්ද නොයාම පිළිබඳවත්, එය අවම කරගන්නා ආකාරය පිළිබඳවත් ඔබට සෑහෙන වැටහීමක් ලැබෙන්නට ඇත කියා මා සිතනවා. මීළඟ වැටසටහනින් මා කතා කරන්නට යන්නේ නිින්ද ආශ්‍රිත කුතුහලය දනවන ආබාධ කිහිපයක් පිළිබඳව. සුබ දවසක්.